Badulupura News. Ayubowan. YouTube Pravruti Nalika Athara Badulla Pradeshi Anka 1 YouTube Pravruti Nalikawa Lesa Janata Vishwasaya Dinu Badulupura News Satyaga Puwath Vikashayen Oba Hamuwana Mama Sandun Malaka Perera. Mulinma Puwath Sirasthala. Badulla Badulusiri Gamata Nava Prajashalawa. Ridhi Maliyadda Nava Tanakata Genawa. Sabhapati Kiyai. Visi Ekwana Dinen Pasu COVID Ennata Labe. Valimada Dambavinna Vava Baladarinta Nopenune Ai. Pradeshiya Sabaha Bala Pradeshi Taruniyanta Rupalavan Nipatamalawa. Nivasak Nometi Paulakata Aluteng Nivasak Hedena Heti. Tepel Dine Samaru Tepel Karyalaya. COVID 19 Pilibanda Badulle Alutma Tattwaya. දඹවින්න ආයුර්වේදයට වසර 28යි. බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බදුලුසිරිගම ග්‍රාමයේ ඉදිකරන ලද බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම පසුගිය දා සිදු කෙරුණා. අද බදුලුපුර නිවුස් සංවර්ධන පුවත ඒ පිළිබඳවයි. Badulla Pradeshiya Sabhave Mudal Pratipadana Mata Rupial Million Hataraka Vyadamin Mema Bahukarya Godanagilla Idikara Tibuna Pradeshiyata Vishala Adupaduwakwa Pavati Mema Bahukarya Godanagilla Labima Tulin Janatavata Vishala Setak Salasedama Godanagilla Vivrutha Kirima Gramiya Ha Pasal Krida Yatithala Pahasukam Pravardhana Rajya Amatya Tenuka Vidhanagamage Mahatage Suratin Sidu Keruna එම අවස්ථාවට බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය හා ප්‍රදේශවාසීන් සහභාගී වී සිටියා. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ අතරින් දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ලෙස සඳහන් රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ නව වෙනසක් කිරීම තම අරමුණ බව රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ජේම් නිශාන්ත ජයසුන්දර මහතා සඳහන් කළේ 2022 වසරට අයවැය ජයග්‍රහණය කිරීම හා ඉදිරි සැලසුම් පිළිබඳව බදුලුපුර නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා ඒ බැව් සඳහන් කළා. රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 432 ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරි වසම් 42 කුත් පළාත් පාලන මන්ත්‍රී කොට්ටාස 11 කුත් අප බල ප්‍රදේශයේ තියෙනවා. ඉතින් මේ බල ප්‍රදේශයේ පුරාවටම විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ග සංවර්ධනය ඒ වගේම පානීය ජලය ලබා දීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 2022 අයවැය කෙටුම්පත මහා සභාවට ඉදිරිපත් කළා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ඇතුළත් මන්ත්‍රීවරු සියලු දෙනාම අපිට ඡන්දය අයවැයට මේ එකඟව ලබා දුන්නා. මන්ත්‍රීවරු දෙදෙනෙක් සභාවේට ඊයේ දවසේ පැමිණියේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු විරුද්ධව ලබා දුන්නා. අනිකුත් සියලුම මන්ත්‍රීවරු අප ගන්න ක්‍රියාමාර්ගවලට ඒ වගේම සියලුම අපේ සංවර්ධන යෝජනා සඳහා අනුමැතිය ලබා දුන්නා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ මැදිහත් වීමෙන් අපිට වසමකට මිලියන 3කුත් එක් මන්ත්‍රී කොට්ටාසයකට මිලියන 4කුත් වශයෙන් මුදල් ප්‍රතිපාදන ලබලා දීලා තියෙනවා. ජනතාවගේ ජන ජීවිතේ නගා සිටවීමටත් ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය පෙරපාසල් අධ්‍යාපනය දහම් පාසල් අධ්‍යාපනය ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යන අංගවලට ඇතුළත් කරලා අපි විශේෂයෙන්ම රුපියල් ලක්ෂ 1260ක් මන්ත්‍රීවරුන් සඳහා රුපියල් ලක්ෂ 400
හතලිහක් ඒ අනුව සියලුම මුදල් ප්‍රමාණය ලක්ෂ 1700ක් රිදීමාලියද්ද ප්‍රාදේශ සභාවට ලැබීමට නියමිතයි බල ප්‍රදේශයට ඒ වගේම විශේෂයෙන්ම දේශපාලන නායකත්වය තේනුක විධානගමගේ ගරු අමාත්‍යතුමාගේ මුදල් ප්‍රතිපාදන ලැබීමට නියමිතයි අපි සුවිශාල සංවර්ධනයක් 2022 වර්ෂයේ සඳහා ඉලක්කගත කරලා තියෙනවා විශේෂයෙන්ම දුප්පත් කියන අපිට හැමදාම ලේබල් එක ලැබිලා තියෙන රිදීමාලියද්ද දුප්පත්ම ප්‍රාදේශීය සභාව විදියට නමුත් අපි තව වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මේ දුප්පත්කම තුරන් කරලා ඌව පළාතේ හොඳ ආදායම් ලබන පළාත් පාලන ආයතනයක් වගේම ජන ජීවිතය සාර්ථකව ගෙවන දරිද්‍රතාවය තුරන් කරලා අපි ඉදිරියට ජනතාව රැගෙන යන වැඩපිළිවෙලක් හදන්න හදාගෙන යනවා අපි ඒ අනුව ඉදිරි වැඩ කටයුතු කරන්න නියමිතව තියෙනවා බදුල්ල ප්‍රදේශයේ 2001 වර්ෂයේ ඔක්තෝබර් 16 වනදා සිට 2003 වර්ෂයේ ඔක්තෝබර් 15 වන දින උපත ලැබූ අය වෙනුවෙන් එළඹෙන 21 වන දින සිට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට නියමිත බව බදුල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල් ගමගෙදර මහතා සඳහන් කරනවා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී වෛද්‍යවරයා මෙම දැනුවත් කිරීම සිදු කළා. ඔක්තෝබර් මාසේ 16 වෙනිදා ඉඳලා 2003 ඔක්තෝබර් 15 වෙනිදා වෙනතෙක් ඉපදුණු සියලුම දරුවන්ට අදාළ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට යොමු වෙලා 21 වෙනිදාගේ පස්සේ වැක්සින් ගන්න පුළුවන්. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් මැදගෙදර ගම පිහිටා ඇති දඹවින්න වැව පාසි වලින් පිරී පැවතීම නිසා Tamanගේ ගොවිතැනට ජලය ලබා ගැනීමේ අපහසුතාවයකින් පසුවන බව ගොවීන් පවසනවා. අද බදුලුපුර නිවුස් හෙළිදරව්ව ඒ පිළිබඳවයි. මෙම වැවේ ජලය භාවිතා කරමින් ප්‍රදේශයේ කුබුරු අක්කර 300ක පමණ ප්‍රමාණයක් වගා කරන නමුත් මේ වන විට ජලය නොමැති වීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා. කාලයක් තිස්සේ මෙම වැව ප්‍රතිසංස්කරණයක් නොවීම නිසා මෙම තත්ත්වයට පත්ව ඇති බවයි ගොවීන් පවසන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට මේ අක්කර හතරක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම වැව් පද්ධතිය දඹවින්න වැව් පද්ධතිය අපිට දැන් ජලය ක්‍රොක් කරගන්න ක්‍රමයක් නැහැ මොකද මේ වැව ගොඩ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පාසි ඉතා ඉක්මනින් වර්ධනය වීම මුළු වැවම දැන් වසාගෙන තියෙන මේ මොහොතේ අපි රාජ්‍ය නිලධාරීන්ගෙන් හා රජයෙන් ඉල්ලීමක් කරන්නේ මෙම වැව ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ. ඇත්තරම මේ වැවට අසාධාරණ වෙච්ච දේ යහපතින් යහපත් පැත්තක් හදලා දෙන්න කියලා වැගෑපත්ව ඉල්ලන බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් ඇත්තරම බලධාරීලා මම හිතන්නේ ඉහළ නායකයෝ දැනුවත් කරත් මේක බලධාරීලාගෙන් කෙරෙන්නේ. මෙම සම්බන්ධව අවධානය යොමුකොට වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසට ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල තරුණියන් උදෙසා රූපලාවන්‍ය පාඨමාලාවක් ආරම්භ කිරීමට අදාළව තෝරාගත් පිරිසට පත්‍රිකා පිරිනැමීම රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. සිසියක අයරය යෝජනාව අපි ගේනකුට කාන්තා මන්ත්‍රීවරියන් අපිට යෝජනාවක් ගෙනවා කාන්තාවන් වෙනුවෙන් යමක් කරන්නට ඕනි කියලා. එනිසා 21 අයවැයෙන් වෙන් කරපු ලද මුදලට කාන්තා ව්‍යවසායක සංවර්ධනය සඳහා ජීවන උපාය සංවර්ධනය සඳහා බල ප්‍රදේශයේ මාවරණය වෙන පරිදි රූපලාවන්‍ය පාඨමාලාවක් ඩිප්ලෝමා පාඨමාලාවක් නොමිලේ හැදෑරීමට අවස්ථාව ලබා දෙන්නටයි මේ සූදානම් වන්නේ. චතුරංග මහත්මා ඉතින් මෙම පාඨමාලාවට තරුණියන් 50ක් බඳවාගෙන තිබෙනවා. පාඨමාලාවට වැය වෙන සම්පූර්ණ මුදල ප්‍රාදේශීය සභාවෙන් දරනු ඇති. 2021 අයවැයෙන් මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 8ක මුදලක් වෙන් කර තිබෙනවා. පාඨමාලාව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රෝෂිකා ජයමාලි මහත්මිය විසින් සිදු කරනු ඇති.
බදුල්ල ප්‍රාදේශීය සභාව මගින් අද දිනේ ආරම්භ කරන ලද මේ රුක්ලාවණිය ඩිප්ලෝමා පාඨමාලාව ගරු සභාපතිතුමාගේ විශේෂ සංකල්පයක්. ඉතින් එතුමා කීප විටක්ම මේ ගැන අපිත් එක්ක කතා කරලා තියෙනවා. එතුමාට ලොකු මනාවක් තිබ්බා බදුල්ල ප්‍රාදේශීය සභා සීමාව තුළ මේ වගේ දෙයක් කරන්න. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් ප්‍රදේශයේ කෙනෙක් හැටියට මේ වැඩේ කරන්න අපිව විශ්වාස කළ අපේ ආයතනය විශ්වාස කළා බාර දීපු එක ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ සංකල්පය සාක්ෂාත් කරන්න හොඳ වැඩක් බදුල්ලට කරන්න මේ ශිෂ්‍ය කණ්ඩායමට හොඳ පුහුණුවක් ලැබලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. පදිංචියට ස්ථීර නිවසක් නොමැති පවුල් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමේ රජයේ වැඩසටහන යටතේ වැලිමඩ මැතිවරණ කොට්ටාෂයේ කරගස්තැන්න ප්‍රදේශයේ නව නිවසක් ඉදිකිරීමට අදාළ වැඩ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ගමකට ගියා රටට හෙටක් වැඩසටහන යටතේ රජයේ වෙන් කර ඇති මුදල ලක්ෂ 6ක්. නව නිවසේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිමඩ ආසන කැඳවුම් කරු ඉන්දික සම්පත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. ඔක්තෝබර් 9 වන දිනට යෙදී තිබුණු ලෝක තැපැල් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් හා දේව පූජාවක් ඌවපර්ණගම ලූණුවත් තැපැල් කාර්යාලයේදී සංවිධානය කර තිබුණා. ලුණුවත් තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති ජේ.එම්. ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදු කෙරුණා. COVID-19 වෛරසය මෙරටට ඇතුළු උදා සිට ඔක්තෝබර් 15 වන දින දක්වා බදුල දිස්ත්‍රික්කයේ මරණ 425ක් සිදුව ඇති බව බදුල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය මාධ්‍ය ඒකකයේ පවසන. එයින් වැඩිපුරම මරණ සිදුව ඇත්තේ බදුල්ල ප්‍රදේශයෙන්. එය දැක්වෙන්නේ 58ක් ලෙසටයි. එම කාලය තුළදී බදුල දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 27,796ක් ලෙසට වාර්තා වී තිබෙනවා. ඔක්තෝබර් 15 වන දින බදුල දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ 2ක් සිදුව තිබෙනවා. එමෙන්ම 15 වන දිනේදී පමණක් බදුල්ල දිස්ත්‍රික්කයේම COVID-19 රෝගීන් 82ක්ද වාර්තා වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම් මාධ්‍ය ඒකකයේ නිකුත් කර ඇති දත්තවල සඳහන් වන්නේ. වැලිමඩ දඹවින්න ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ආරම්භ කර වසර 28ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ සෙත්පිරිත් දේශනයක් සහ අඩු ආදායම් සහිත පවුල් වෙනුවෙන් වියලි ආහාර පාර්සල් බෙදා දීමේ කටයුත්තක් පසුගිය දා සිදු කෙරුණා. දඹවින්න ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම කටයුත්ත සංවිධානය කර තිබුණා. ඌවපළාත් සහකාර ආයුර්වේද කොමසාරිස් ශ්‍රියා කරුණාරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බදුලුපුර නිවුස් සතියක පුවත් විකාශය මෙතකින් නිමාවටපත් වෙනවා. ලබන සතියේත් බදුලුපුර නිවුස් සතියක පුවත් විකාශයෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නා මොහොතේ ඔබට හෙට දවස නිරෝගීමත් දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර බදුල්ලේ නවතම තොරතුරු දැනගැනීමට එක්වන්න.